හැම දෙනාටම තෙරුවන් සරණයි. අද 2024 වර්ෂ ජූලි මාසයේ 5 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2:30ට එකතු වෙන්නේ පරමාර්ථ ධර්ම දේශනා මාලාවේ අදට නියමිත දේශනයට සම්බන්ධ වෙන්නයි. මේ ධම්සභාවට හැමෝටම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසෙත් වැඩසටහන අපිට ඉදිරිපත් කිරීම සඳහා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන අපගේ කල්යාණ මිතුරිය ශ්‍රීමති වරාගොඩ මහත්මිය. ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබතුමාට පින් සිදු වේවා. තෙරුවන් සරණයි කල්යාණ මිතුමිත්‍රයන් සැමටම. අපි අදත් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා හිත එකම එකමුතු කරගෙන ඒකාග්‍රතාවෙන් යුක්තව භාවනාවක් කරනවා වගේ මේ වැඩසටහන කරගෙන යමු. පළමුවෙන්ම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. අප සමාදන් වූ තිසරණ සහිත පංචශීලයේ අප සැමට මෙලොව දියුණුව පරලොව සුගතිය ශාන්ත නිර්වාණ අවබෝධය පිණිසම වේවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත් සංඝං. අතුල ගුණයන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටද තුන් ලෝක වාසීන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නීයානික ශ්‍රී සද්ධර්ම රත්නයටද අනුත්තර වූ පින්කෙතක් බඳු ආර්ය මහා සංඝ රත්නයටද අප්‍රමාණ බැතිසිතින් අභිධර්මාර්ථ සංග්‍රහය කියමි. සාදු සාදු සාදු. අපි දැන් මේ වෙනකොට කාමාවචර සිත් 54 මන් තාම ෂෙයා කරේ නෑ. කාමාවචර සිත් 54ම චෛතසික සංප්‍රයෝගය චෛතසික සංග්‍රහණය කරා. ඒ වගේම ප්‍රකීර්ණක චෛතසිකවල සංප්‍රයුක්තණය කරා. එතකොට ඒවා මේ වෙනකොට හොඳට දැනුම ඇති කියලා හිතනවා. අපි සුමාන කීපයක් දැන් කරපු නිසා ප්‍රශ්න දෙකක් තුනක් අහලා අපි ඉදිරියට යමු. දැන් මේ සංග්‍රහණය එහෙම නැත්නම් මේ සිත්තලේ දෙන චෛතසික ගැන අපි කතා කරනකොට ඒවා හදා ගන්න බැරි ගැටලු තියෙන්නේ මොන සිත්තලද? කාට හරි කෙනෙකුට මෙතන හුඟක් ඉන්නවා අලුත් අය, ඒ නිසා කියන්න. හදා ගන්න බැරි මේ සිතට මෙහෙම හදා ගන්න බැරි වුණා කියලා කාටද කියන්න තියෙන්නේ? හැම දිනාම කළා බැලුවද? ඒවා ලියලා, ඒවා සටහන් කළා, එහෙම නැත්නම් මතකයේ තියාගෙන ඒවා තියෙනවද?
එහෙමනම් කවුරු හරි එක්කෙනෙක් කියන්න පළවෙනි අකුසල සිතේ දෙන චෛතසික සංග්‍රහය ගැන. චෛතසික සංග්‍රහ ණය පළවෙනි ලෝභ මූල අකුසල සිතේ එක්කෙනෙක් කියන්න. මොකද්ද පළවෙනි ලෝභ මූල සිත කියන්න. මයික් එක අන්මියුට් කරලා කියන්න. කාටවත් මතක නැද්ද? සෝමනස්ස පළවෙනි අකුසල් සිත තමා සෝමනස්ස සහගත දිෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට ඒ සිතේ තියෙනවා අන්‍ය සමාන 13ක් තියෙනවා. අකුසල සාධාරණ 4යි, ලෝභයයි, දිට්ඨියයි. එතකොට ඔක්කොම චෛතසික 19යි. ඔව් හොඳයි. ඒ විදිහට කිව්වනම් ඇති. එතකොට අපි දන්නවා අකුසල සාධාරණ කිව්වම මොනවාද අකුසල සාධාරණ? මොහේ, අහිරිකය, අනවතප්තේ, උද්දච්චය. ආයි කියන්න. මෝහ, අහිරික, අනවතප්ත, උද්දච්ච. ඔව්. මෝහ, අහිරික, අනවතප්ප, උද්දච්ච. එතකොට ඒකට අපි තව නමකින් කියනවා. මොකක්ද ඒක? මෝහ චතුෂ්කය. මෝහ චතුෂ්කය. ඔව්. අන්නේ විදිහට තව එකනේ දෙන්නේ උත්තර දෙන්න. දැන් ඔබතුමිය ඉන්න අනිත් අයගෙන් අහමු. ඊළඟට අපිට කියන්න උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සිතේ චෛතසික සංග්‍රහය. ලෝභ මූල උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සිතේ අකුසල සංග්‍රහය. සර්ව චිත්ත සාධාරණ 7යි, ප්‍රතිරණක 3යි, අකුසල සාධාරණ 4යි, අන්‍ය සමාන 2යි, කුසල් සිත් 2යි, අකුසල් සිත් 2යි. එතකොට ඔක්කොම එකතු වුණාම කීයද? 20යි. ආයි පොඩ්ඩක් කියනවාද ඒක? ඒක උපේක්ඛා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිතනේ. ඔව්. සර්ව චිත්ත සාධාරණ 7යි. ඔව්. ප්‍රකීණක 3යි. ඇයි ප්‍රකීණක 3? විතක්ක විචාර එක උපේක්ඛා සහගත නිසා විතක්ක විචාර ප්‍රීතිය නැහැ. ඔව්. එතකොට ප්‍රීතිය නැහැ. එතකොට දැන් ප්‍රකීණක චෛතසික වලින් ප්‍රීතිය අර ඉතුරු 5 දෙනවා නේද? ඔව්. 5 දෙනවා. ඔව්. එතකොට අදිමෝක්ඛ ඡන්ද. ඔව්. ඔව්. විතක්ක විචාර විරිය අදිමෝක්ඛ ඡන්ද යෙදෙනවා නේද? ඔව්. ඒතර 5යි. 7යි 5යි 12යි. ඊළඟට දෝෂ චතු මේ මෝහ චතුෂ්කය 12යි 4යි 16යි. ඊළඟට අකුසල් සිත් 2ක්. ලෝභය, මානය, දිට්ඨිය නැති. නෑ. මා. දිට්ඨිය නෑනේ. දිට්ඨිගත විප්‍රයුක්ත කියලා. දිට්ඨිගත විප්‍රයුක්ත. දිට්ඨියනේ මානේ දිට්ඨියනේ ලෝභය මානේ උපේක්ෂා සාගත තීන මිද්දේන අන්න හරි. දැන් කවුරු එක්කෙනෙක් හරියට ඒක කියන්න. උපේක්ෂා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත අන්‍ය සමානෙන්න 12යි. ප්‍රීතිය හැර අකුසල සාධාරණ 4යි, ලෝභයයි මානෙයි තීනෙයි මිද්දේයි. එතකොට චෛතසික 20යි. හරි, හැමෝටම හරි නේද? අනිත් එක මතක තියාගන්න, ඔය අකුසල් සිත් 12ම විතක්ක ਵਿਚාර යෙදෙනවා. ඒ අකුසල් සිත් 12ම විතක්ක ਵਿਚාර යෙදෙනවා. ඒක මතක තියාගන්න. එතකොට උපේක්ඛා සහගත සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. චන්ද්‍ර මහත්මිය ඒක සටහන් කරගන්නවද? එහෙමද සටහන් කරලා තිබුණේ? මං සටහන් කරා වෙන වෙනම අර එන විදිහට ප්‍රකීණක 3 විතක්ක ਵਿਚාර පළවෙනි එක ඊළඟට ආයි දැම්ම ලෝභය මානේ මන් ලියාගෙන තියෙනවා. ඒක අර එකටම ලියලා නැහැ. ඒකයි ඒක උනේ. ඔව්. ඒක ලියනකොට අපි අන්‍ය සමාන මේ සර්ව චිත්ත සාධාරණ 7ම ලිව්වත් කමක් නැහැ. 7 දැම්මත් කමක් නැහැ. ඒතර ප්‍රකීර්ණකවල අඩුගාන අඩු කළා ඉතුරු ටික 7ට එකතු කරන්න. දැන් මේ ප්‍රීතිය විතරක් නම් අයින් වෙන්නේ 7ට 5ක් එකතු වෙන්න ඕනේ. වෙන තැනක ලිව්වත් ඕක එකතු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සිත ලියනකොට සිතට යට රූලේ ලියන්න 7 දාලා ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ මොනවද කියන්නේ කියලා. ඊළඟට අර අන්‍ය සමාන 6 ප්‍රකීර්ණක 6න් ප්‍රීතිය හැර ඉතුරු 5යි. එතකොට 5යි 12යි. ඊළඟට හැමතිස්සෙම ඊළඟට 4ක් එනවා.
මේ චෛතසික 13 එහෙම නැත්නම් 12 ඒ මේ අන්‍ය සමාන චෛතසික ගාවටම එන්නේ හතරක්. ඒ එන්නේ මෝහ චතුෂ්කය. ඒතර මේ මෝහ චතුෂ්කේනවා මෝහ චතුෂ්කේ ගාවට අපි ගන්නෙ ලෝභය. ඊළඟට මානිය යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන් ඒක නිසා අපි පොදුවේ මානිය කියලාත් ගන්නවා ලෝභ මාන තව දෙකක් එනවා. තීන මිද්ද සසංකාරිකනේ. ඒක නිසා තීන මිද්ද එනවා අකුසල සසංකාරික සිතක් නිසා. ඒ විදිහට හදා ගන්න. එතකොට ඒකේ මුකුත් ගැටලුවක් තියෙනවා චන්ද්‍ර මහත් මෙහෙම හදා ගන්න. ඔක්කොම ටික හැදුවද නෑ මං අර පුතත් බලලා වෙන වෙනම ලියාගෙන ගියා මේකේ මේකයි මේක මේකයි කියලා. ඒකයි එක පාටම වෙන්නේ අන්‍ය සමාන දෙක වෙනම තුන ඉස්සෙල්ලා ලියලා ඊට පස්සේ අක්ෂර සාධාරණ ලියලා ඊළඟට ආයි දෙක ලිව්වා මේ වෙනස්. ඔව් එතකොට අන්‍ය සමාන තුන කිව්වොත් එතකොට අන්‍ය සමාන ටික එතනින් ඉවර වෙනවා නේද? තව දෙකක් තීද්දි අපි ලියලා තියෙන. එහෙම ලියන්න එපා. අන්‍ය සමාන පහම ලියන්න එකට. මේ අන්‍ය සමාන නෙමෙයි ප්‍රකීර්ණක. ප්‍රකීර්ණක ප්‍රකීර්ණක මේ පහම එකට ලියන්න. ඒක කඩලා ලියන්න කිව්වොත් තමයි ඔය මේ එතකොට ප්‍රකීර්ණක 3යි කිව්වොත් වැරදිනේ. ප්‍රකීර්ණක පහක් තියෙනවා. එහෙම එහෙම අර පිළිවෙලට ඔය පිළිවෙලට ඉගෙන ගත්තම හරිය ලේසි. අපි ඉදිරියේදී ස්කන්ධ ආයතන ධාතු සත්‍ය පටිච්ච සමුප්පාද ඔක්කොම කරනවා. ඒ නිසා ඔය පිළිවෙලටම කරගත්තාම අපිට චෛතසික ටික හදාගන්න පුළුවන් මේ ලේසියෙන් සිත්තේ. ඒක නිසා පුරුදු වෙන්න. ගොඩාක් හොඳයි එහෙම කියන එක කතා කරන එක මට ඕනත් කතා කරන්න. මොකද දැනගෙන යනවා මිසක් පොත ඉක්මනින් ඉවර කළා කරොත් ඉතින් මම බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. හොඳට අභිධර්මයේ ඕනෑම දේශනාවක් ඕනෑම ග්‍රන්ථ රත්නයක් අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට අපි මූලික දැනුම හදාගන්න එක තමයි මගේ අරමුණ. ඒක නිසා ওই විදිහට කතා කරලා හරියට අවබෝධයෙන් අපි ඉදිරියට යමු. ඔන්න මම දැන් තව සිතක් කියනවා. අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත. ඔය කතා කරපු අය අර වෙන කෙනෙක් කියන්න. අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත. කල්යාණි මහත්මියට පුළුවන්ද කියන්න? හැදුවද ඒවා ටික ලියලා බැලුවද? කල්යාණි මහත්මිය කල්යාණි කියලා තියෙන්නේ ස්කයිප් නේම් එකේ. නන්දිකා මහත්මිය කළාද? නන්දිකා මහත්මියට පුළුවන්ද කියන්න? අහේතුක සිත් ගොඩේ තියෙන අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත. නන්දිකා මහත්මිය හැදුවේ නැද්ද? එක්කෙනෙක් දෙන්නෙක් නම් කතා කරන්න, ඉතින් ඒගොල්ලන්ට විතරයි මට උගන්වන්න වෙන්නේ. සාවිත්‍රි මහත්මිය කියන්. සබ්බචිත්ත 7යි, විතක්ක විචාර අධිමොක්කයි 10යි, ඔක්කොම චෛතසික 10යි. ඒ චෛතසික 10 තියෙන සිත් කීයක් තියෙනවද හේතුව ගොඩේ සාවිත්‍රි මහත්මිය? සම්පටිච්චන දෙකයි, සම්තීන දෙක, සම්තීන දෙකයි, සම්තීන දෙකයි. ඔව්. ඔව් ඒ විපාකවල තව එකක් තියෙනවා නේද? පංචද්වාර වර්ජනේ තියෙනවා හේතුක ක්‍රියාසිතක්. එතකොට ඒ අහේතුක සිද්ධාහටෙන් පහක චෛතසික 10 බැගින් තියෙනවා විතක්ක විචාර අධිමොක්කයි සබ්බචිත්ත සාධාරණ 7යි නේද? ඔව්. ඔබ බොහොම හොඳයි. එහෙම කතා කරන එක හොඳයි. ඊළඟට තව එකක් අපි බලමු. හසිතුප්පාද සිත. සෝමනස්ස සාගත හසිතුප්පාද අහේතුක සිත. ඒක කාටද කියන්න පුළුවන්? ඔය කතා කරපු නැති කෙනෙක්. කරුණ මහත්මියට රෑ වැඩිද තාම කතා කරන්න? කරුණපේර මහත්මිය කතා කරන්න පුළුවන් නම් කතා කරන්න, නැත්නම් අහගෙන ඉන්න ඔබතුමියට පාන්දරනේ. ඔව් ප්‍රීතිය තියෙන. එතකොට මේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න චන්ද්‍රාණි මහත්මිය. මේ සෝමනස්සාගත හසිතුප්පාද සිතේ කොහොමද චෛතසිකය දෙන්නේ කියලා? සාධාරණ 7යි. ඔව්. ප්‍රකීර්ණක වල මොනවාද නැත්තේ? ප්‍රකීර්ණක වල එක පාට ඔළුවට එන්න ඕනේ හේතුක කිව්වහම මොකද්ද නැත්තේ කියලා. එකයි නැත්තේ. ඡන්දේ. එතකොට කිසිම හේතුක සිතක ඡන්දේ නැහැ. එහෙමනම් අන්‍ය සමාන 13න් ඡන්දය ඇර ඉතුරු 12ම තියෙනවා මොකේද?
අහසිත උප්පාද සිතේ. එතකොට තව සිත් කීයක හේතුක සිත් කීයක තියනවද මේ ඔය ඔය චෛතසික 12? මේ සිතේ ආ 12 තියෙන සෝමනසස් උප්පාදේ විතරයි. හරියට හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි දෙතුන් දිනක්වත් කතා කරන එක මට සතුටුයි. නැත්නම් මම මේ වැඩසටහන් පහක් හයක් තියාගෙන තමයි මේ කරන්නේ. මේ ඔගලන්ට ප්‍රයෝජනයක් ගන්නවා කියලා හිතන එක සතුටක්. එතකොට එහෙමනම් අහේතුක සිත්තල තව මුකුත් ගැටලුවක් තියෙනවද? පංචද්වාර වර්ජන ගැන සිත ගැන කොහොමද හිතන්නේ? උපේක්ඛා සහගත පංචද්ව මනෝද්වාර වර්ජන සිත. චෛතසික 11යි තියෙන්නේ. ඡන්දයයි ප්‍රීතියයි නැහැ. ඔව්. ඒකේ විරිය තියෙනවා නේද? තියෙනවා. ඒකේ විරිය තියෙනවා. එතකොට පංචද්වාර වර්ජන සිතේ තියෙනවා චෛතසික කීයක්ද? 10යි. මනෝද්වාර වර්ජන සිතේ 11යි. 11 සිත උපාද සිතේ 12යි. එතකොට අහේතුක සිත් 18 තියෙන්නේ මේ අන්‍ය සමාන 13න් චෛතසික යම් ප්‍රමාණයක් නේද? වෙන මුකුත්ම චෛතසික නැහැ. අකුසල චෛතසික හෝ සෝබන චෛතසික හෝ මුකුත් නැහැ. ඒක පැහැදිලි නේද? එහෙම. දෙලි. ඔව්. ඊළඟට අපි බලමු කාම සෝබන සිත්තල. පළවෙනි කාම සෝබන සිත්ත කියලා චෛතසික ගාන කියන්න. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රිත සංඛාරක සිත. හරියට හරි. අන්‍ය සමාන 13. අන්‍ය සමාන 13ම යෙදෙනවා. හරි. සෝබන 25යි. මෙහිදී වීර්ය අප්‍රමාණය සමහර වෙලාවට යෙදෙන්නේ. විරතිය. විරති අප්‍රමාණය. ඔව් විරිය නෙමේ විරති අප්‍රමාණය පහෙන් එකක් යම්කිසි විටක යෙදෙන්න පුළුවන්. නේද? එහෙම. දැන් අපි මල් පහන් පූජා කරන වෙලාවක දානයක් දෙන වෙලාවක ඒවා යෙදෙන්නේ නැහැ. අර විශේෂ අවස්ථා තියෙනවා නම් ඒවා යෙදි තමයි අර අර චෛතසික වලට මේකක් මේන් එකක් එකතු වෙන්න පුළුවන් එක වෙලාවක. එහෙම. එතකොට ප්‍රඥාව ගැන කිව්වේ නෑ නේද? ඥාන සම්පීතේ ප්‍රඥාව යෙදෙනවා. චෛතසික ඔක්කොම කීයද එතකොට? 25යි. උපරිම 34යි. සාමාන්‍ය වෙලාවල යෙදෙන්නේ 30 කීයද? 33යි. එතකොට 33යි යෙදෙන්නේ. ඊළඟට අපි බලමු දැන් තියෙනවනේ කාමසෝබන විපාකසිත් වල මොනවද යෙදෙන්නේ නැත්තේ? විරති අප්‍රමාණයේ දෙන්නේ. විරති අප්‍රමාණයේ දෙන්නේ නැහැ. ඒතර විරති අප්‍රමාණයේ දෙන්නේ නැහැ. දැන් කුසලසිත දන්නවනම් ඒ කුසලසිතේ ගාණෙන් අර පහ අඩු කරාම ඔයාලට හදාගත්ත හැකි නේද ඒක? කාමසෝබන කුසලසිතේ චෛසික ටික අටම දැනගත්තාම ඒ එක් එක් සිතට අනුරූප විපාක සිතක් තියෙනවානේ. ඒතර අර පහ අඩු කරාම හදාගත්ත හැකි. පළවෙනි දෙවෙනි සිත් දෙකේ තියෙනවා චෛසික 33ක්. ඊළඟ ඥාන විප්‍රයුක්ත වෙන නිසා හතරවෙනි 3 4 2 තියෙනවා චෛතසික 32ක් ඥානයේ නැතුව. ඊළඟට පස්වෙනි 6 වෙනි සිද්ද දෙකේ තියෙනවා ප්‍රීතිය නැතුව. අන්‍ය සමාන 12යි, සෝබන සාධාරණ 19යි, ප්‍රඥාවයි 32යි. ඊළඟ ඥානයේ හැර ඉතුරු චෛතසික 31 7 වෙනි 8 වෙනි එකේ 31යි තියෙන්නේ. ඊතර පළවෙනි සිද්ද දෙකේ 33යි. දෙවැනි තුන්වැනි හතරවැනි පස්වැනි 32 බැගින් හත්වැනි අටවැනි එකේ 31යි. ඔය විදිහට යම් කිසි ක්‍රමයකින් මතක තියාගන්න. එතකොට ඊළඟ ක්‍රියාසිත්වල මොනවද නැත්තේ? විරති. කිසිම ක්‍රියාසිතක විරති නෑ, මතක තියාගන්න. ඔය රූපාවචර ක්‍රියාසිත්වලත් අරූපාවචර ක්‍රියාසිත්වලත් ක්‍රියාසිත්වල විරති නෑ. එහෙමනම් අපි අද පාඩමටම ජයන්ත මහත්තයා මම යොමු වෙනවා. ජයන්ත මහත්තයා මොනා හරි එකතු කරන්න තියෙනවද? නෑ ශ්‍රීමති මහත්මිය, එකතු කරන්න විශේෂ දෙයක් නෑ. ඉතින් අපිට කියන්න තියෙන ටික උත්සාහවත් වෙන්න, මේවා යෙදෙන ආකාරය මතක තියාගන්නත් කියලා තමයි කියන්න තියෙන්නේ නේද? එහෙමයි. ඔව්, දැන් ක්‍රියාසිටවල විරතිය දෙන්නේ නැහැ කියන එකේ යෙදෙන්නේ ඇයි කියන එකත් එක්ක දැනගත්තාම මතක තියාගත්ත හැකි නේ. ඒ කියන්නේ අකුසලෙන් වෙන්වීමේ චේතනාවක්
රහතන් වහන්සේලාට ඇතිවෙන්නේ නැති නිසා තමයි මේ ක්‍රියා ජවන් සිත්වල විරති යෙදෙන්නේ නැත්තේ. ඉතින් ඒ වගේ දැනගත්තාම ප්‍රයෝජනවත් වෙනවා. මම හිතන්නේ ඉතින් ටිකක් උනන්දු වෙලා අපි මතක තියාගමු. හොඳයි, තෙරුවන් සරණයි. ශ්‍රීමති මාත්‍රිය කරගෙන යමු. තෙරුවන් සරණයි. මේ ඇත්තටම මේ අමාරු නෑ, පොඩ්ඩක් යෙදෙන්නයි අවශ්‍ය. පොඩ්ඩක් යෙදිලා කාලය ගත කරලා ඒවත් එක්ක කීප වතාවක් හැසිරෙනකොට ඒවැ මේ වෙන වෙනම කරනකොට මතක හිටි. ඔන්න දැන් රූපාවචර අරූපාවචර සිත් 27ක් තියෙනවා. නමුත් මේවයි හරිම ලේසි මතක තියාගන්න. රූපාවචර අරූප මොනවාද රූපාවචර සිත් කියන්නේ? ධාන සිත්. ඔව්, මේකට තව නමක් කියන රූපාවචර අරූපාවචර සිත් වලට මහග්ගත සිත්. එතකොට මහගත සිත් එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර සිත්වල යෙදෙන චෛතසික සංග්‍රහණය. අපි පළවෙනියෙන් බලමු රූපාවචර සිත්වල. රූපාවචර සිත්වලක් තියෙනවා කුසල විපාක ක්‍රියා. එතකොට විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන කුසල සිත. ඒ නමින්ම විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන විපාක සිත. විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන ක්‍රියාසිත. ඒ විදිහට නෙන්නේ කුසල විපාක ක්‍රියා වශයෙන් ධාන පහයි සිත් 15යි. ඒක අපිට මතකනේ, මතක් කරගන්න එක. එතකොට රූපාවචර කුසල විපාක ක්‍රියා ප්‍රථම ධාන සිත් තුනේ අන්‍ය සමාන 13ම තියෙනවා. විතක්ක විචාර ඇතුව ඒවා තියෙනවා. ඊළඟට රූපාවචර කුසල් ධාන සිත් කියලා කියන්නේ කුසලයන් අකුසලයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. විවිච්ඡේව කාමේහි, විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා කියන්නේ. කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච සිත් තමයි ධාන සිත්. ඒ ධාන සිත්වලදී ධානයේ අරමුණේ ඉන්නවා මිසක් වෙන වෙන දේවල් අරමුණු කරන්නේ නැහැ. ඒ නිසා වැලකීමක් අවශ්‍ය නැහැ. ඒතකොට මේ ධාන සිත්වල විරතිය යෙදෙන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න ඕනේ එක විශේෂයක්. දැන් කාමසෝබන සිත්වල යෙදෙනවනේ, මේ සිත්වල යෙදෙන්නේ නැහැ විරතිය. මොකද අකුසලයන්ගෙන් වෙන්ව ඉන්න තැනක්. ඊළඟට රූපාවචර කුසල විපාක ක්‍රියා ප්‍රථම ධාන සිත් තුනේ අන්‍ය සමාන 13යි. විරති හැර සෝබන චෛතසික 22යි. ඒතර විරති දැන් අර අසාධාරණ චෛතසික 6න් අප්‍රමාණ්‍ය යෙදෙන්න පුළුවන්. දැන් යෝගින් වහන්සේ නම කරුණා භාවනාව කරනවා නම් එතකොට ඒ වෙලාවට කරුණා චෛතසිකයේ යෙදෙනවා. මුදිතා භාවනාව කරනවා නම් මුදිතා චෛතසිකයේ යෙදෙනවා. ඒ නිසා ඒ අප්‍රමාණ්‍ය තියෙනවා, ප්‍රඥාව තියෙන්න ඕනේ. මේවා ත්‍රි හේතුක සිත් කියලා කියනවා. ත්‍රි හේතුක කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික තුනම මේ සිත්වල යෙදෙනවා. මේ මේන් ඉදිරියට කතා කරන සිත්වල ඒ චෛතසික තුනම යෙදෙන නිසා ත්‍රි හේතුක කියනවා. එතකොට ඒ චෛතසික යෙදෙනවා. ඒක අපි බලමු තව මොනවාද එකතු වෙන්නේ කියලා. ප්‍රථම ධාන සිත් තුනේ අන්‍ය සමාන 13යි. විරති හැර සෝබන චෛතසික 22යි. යන චෛතසික 35. ඒතර සෝබන චෛතසික 25න් විරති නැහැ. විරති 3 ගියහම 22යි. 20 කිව්වේ 22යි. 22යි 13යි. 35යි. ද්විතිය ධාන සිත් තුන වෙනකොට විතර්කය නැති වෙනවා. විතක්ක චෛතසිකයේ ද්විතිය ධාන සිත්තල නැහැ. ඒ නිසා ඉතුරු 34 යෙදෙනවා. විරති නැතුව අන්‍ය සමාන 13යි. සෝබන චෛතසික 22යි. එතකොට අන්‍ය සමාන 13 නෙවෙයි, අන්‍ය සමාන 12යි. ඉතුරු සෝබන චෛතසික 22යි. ඒ විදිහට 34යි. තෘතිය ධාන සිත් තුනේ විතක්ක ਵਿਚාර දෙකම නැහැ. චෛතසික 33ක් යෙදෙනවා. චතුත් ධාන සිත් තුනේහි විතක්ක ਵਿਚාර ප්‍රීති තුන හැර 32ක් යෙදෙනවා. පංචම ධාන සිත් තුනේ විතක්ක ਵਿਚාර ප්‍රීතිත් නැහැ, අප්‍රමාණ්‍යත් නැතුව චෛතසික 30යි. එතකොට දැන් මේක හදනකොට අපි ගන්නේ දැන් අන්‍ය සමාන 13යි. ඊළඟට සෝබන චෛතසික 19යි. ප්‍රඥාවයි. ඒතර 33යිනේ. දැන් 33න් මෙතන එනවා රූපාවචර කුසල විපාක්‍රියා ප්‍රථම ධ්‍යාන සිත් තුනේ අන්‍ය සමාන 13යි. සෝබන චෛතසික 22යි. 25න්. 25න් එතකොට ගන්න වෙන්නේ 22යි. 22යි 13යි 35යි.
එතකොට ඔය 35 තමයි මේ අඩුවෙවි අඩුවෙවි යන්නේ. පළවෙනි සිත් තුනේ 35ක් තියෙනවා. දෙවනි සිත්වලට එනකොට දෙවනි සිත් තුනේම කුසල විපාක ක්‍රියාවල 34 බැගින්, තෘතිය අධ්‍යාන වෙනකොට චෛතසික 33 බැගින්, චතුර්ථ අධ්‍යාන වෙනකොට චෛතසික 32යි, පංචම අධ්‍යාන උට අප්‍රමාණ්‍යත් නැති වෙනවා. ඒ නිසා චෛතසික 30යි යෙදෙන්නේ. ඔක බලන්න පොඩ්ඩක් හදලා. දැන් පළවෙනි කුසල් සිත ලියන්න. විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල සිත. ඔක ඔයගොල්ලෝ ලියාගෙන තියනවා නම් ලියාගත්තු තැන්වල යට බලන්න 13යි. ඊළඟට විරති හැර සෝබන චෛතසික අපි පොදුවේ ගත්තාම 25යිනේ. 25 කොහොමද කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. සෝබන සාධාරණ 19යි, සෝබන අසාධාරණ 6යි. එතකොට ඔක්කොම එකතු වුණාම 20 ඔක්කොම එකතු වුණාම 35ක් වෙනවා. ඒ 25ට එකතු වෙනවා අනි සමාන 13 එකතු වෙනවා. ඒක එකතු වෙන්නේ මේ විපාක හැර. විපාක තුන හැර. ඒක නිසා 35 වෙනවා. කිසිම රූපාවචර අරූපාවචර සිතක විරති නැහැ. ඔන්න ලියා ගන්නවා නම් ලියන්න. එතකොට අනි සමාන 13යි. පළවෙනි සිතේ පළවෙනි කුසල සිතේ පළවෙනි ධාන සිතේ රූපාවචර ධාන සිතේ අනි සමාන 13යි. සෝබන චෛතසික වලින් 19යි. ඒක සාධාරණයි. සෝබන සාධාරණ 19යි. ඊළඟට අප්‍රමාණ්‍ය දෙකක් තියෙනවා. කරුණාමුදිතා දෙක. ඊළඟට ප්‍රඥාව. අනිවාර්යයෙන්ම මේ සිත්වල ප්‍රඥාව යෙදෙනවා. මේ මහග්ගත සිත්වල ලෝකෝත්තර සිත්වල ප්‍රඥාව සහිතයි. එතකොට ඒ විදිහට තමයි 35 හැදෙන්නේ. මේක පැහැදිලි වුණාද අලුතෙන් ආපු අයට? චන්ද්‍ර මහත්මිය ඒක තේරුණාද? එහෙම හදාගන්න පුළුවන්ද? ශ්‍රීමති මහත්මිය නැවත වරක් ඒක කියන්න පුළුවන්ද? ඒ අර ගණන් ටික නැවත. හරි, ඔන්න හිමීන් අහගන්න. හිමීන් කියන වේගය අඩු කළා. හරි, දැන් ඔයගලන්ට සිත් ටික මතකද? රූපාවචර සිත් ටික මතකද? කුසල විපාක ක්‍රියා දැනට දිගට නම මතක නැත්නම් ප්‍රථම ධාන, ဒုတိය ධාන, තတိය ධාන, චතුත්ථ ධාන, පංචම ධාන. එහෙම හිතාගමු. එතකොට ප්‍රථම ධාන කුසල සිත. ප්‍රථම ධාන කුසල සිතේ අපි කිව්වනේ අර ධානාංග පහම යෙදෙනවනේ. මොනවාද ධානාංග කිව්වේ? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. ඔව්, අන්නේ පහම යෙදෙනවා. එතකොට විතක්ක, විචාර, ප්‍රීති මේවා තියෙන්නේ ප්‍රකීර්ණක චෛතසිකවල නේද? ඔව්. ප්‍රකීර්ණක. ඔව්. එතකොට දැන් ඒවැ අපි කියවනේ හත, මේ අනිසා සර්වචිත සාධාරණ හත යෙදෙනවා. ඒ විදිහටම අඩු වැඩි නැතුව. ඊළඟට පළවෙනි රූපාවචර ධාන සිත්තේ ප්‍රකීර්ණක 6 යෙදෙනවා. එතකොට 13යි. ඒ 13ට එකතු වෙන්න ඕනේ සෝබන සාධාරණ 19. හරිද? ප්‍රශ්නේ අහපු මහත්මිය හරිද? ඒක 19 19 මේ එකතු වෙනවා අඩු වැඩි නැතුව ඒ සිත්වල. හරිද? හරි හරි මහත්මිය හරි. දැන් අර සද්දා, සති, හිරි, ඔත්තප්ප ඒ වයේ ඒ 13ම කුසල සිතක යෙදෙන්නේ. එකක් දෙකක් අඩු වෙන්නේ නැහැ ඒ 19. ඒක මතක තියාගන්න. වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ අර 6. මොනවාද 6? විරති 3යි, අප්‍රමාණ්‍ය 2යි, ප්‍රඥාවයි. එතකොට දැන් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල අනිවාර්යයෙන්ම ප්‍රඥාව යෙදෙනවා. ওই ප්‍රඥාව යෙදුනේ නැත්තේ අර කාමසෝබන සිත් 12ක විතරයි. ඒක පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි. එතකොට අනිත් එක දැන් මේ රූපාවචර ධාන අරූපාවචර රූපාවචර ධාන ලබන්න පුළුවන් කරුණා භාවනාවෙන් මුදිතා භාවනාවෙන්. 1 2 3 කියන ධාන තුනම ලබන්න පුළුවන් කරුණා භාවනාවෙන් මුදිතා භාවනාව. ඒක නිසා අපි ඒ චෛතසිකත් ඇතුළත් කරනවා අප්‍රමාණ්‍ය. ඒ විදිහට ගත්තහම අප්‍රමාණ්‍ය කියන එකත් එකතු වෙනවා. එතකොට දැන් අපි මුලින් ගත්තේ 13යි 19යි, විරති නෑ, විරති කියලා ලියන තැන බිඳුව දාන්න. ඊළඟට කරුණා මුදිතා කියන අප්‍රමාණ්‍ය දෙකයි ප්‍රඥාවයි. එකතු කරලා බලන්න කීයද කියලා. 13යි 19යි 2යි 1යි. කීයද? 35. 35. 35. හරි නේද ඒක හැදුණු හැටි? හරි, හොඳටම තේරෙනවා.
ඕන මල්ලිකා මහත්මිය දැන් අපිට ඒක කියන්න හදපු හැටි. පළවෙනි රූපාවචර ධාන කුසල සිත. කොහොමද ඒක ගත්තේ? පළවෙනියෙන්ම අපි ගන්නේ සබ්බචිත්ත සාධාරණ 7යි. 7යි. ප්‍රකීර්ණක 6යි. ඊළඟට ඔව් ඒතකොට අන්නේ සමාන 13යි. 7යි 6යි 13යි අන්නේ සමාන. ඒ දෙකටනේ අන්නේ සමාන කිව්වේ. සබ්බචිත්ත සාධාරණ 7ටයි ප්‍රකීර්ණක 6ටයි තමයි අන්නේ සමාන කිව්වේ. එතකොට එතන 13යි. ඊළඟට එකතු වෙන්න ඕනේ කීයක්ද? සෝබන සාධාරණ සිද්ධානමයි. 19යි. හරියටම හරි. අන්න හරි. එහෙම කියන්න. එතකොට 19යි. සමාන 2යි. මහත්ගත 1යි. හරි. අප්‍රමාණ 2යි. 1යි මහත්ගත 1යි 35යි එකතු කරාම. ප්‍රඥාව ප්‍රඥා චෛතසිකේ. ආ. ප්‍රඥා චෛතසිකේ. අප්‍රමාණ 2යි ප්‍රඥාවයි එකතු කරාම 35යි නේද? 35යි. ඔව්. එතකොට අපි කිව්වා දැන් ඕකම තමයි විපාකසිතෙත්. ප්‍රථම ධාන විපාකසිතෙත් ඕක තමයි තියෙන්නේ. ප්‍රථම ධාන ක්‍රියාසිතෙත් ওই සංඛ්‍යාවමයි ওই විදිහමයි. එතකොට ඒ සිත් 15 කිසිම එක නැත්තේ මොකද්ද? විරති තුන නෑ. විරති තුන නෑ. විරති තුන නැතුව ඉතුරු සෝබන චෛතසික ටිකයි අන්‍ය සමාන ටිකයි තියෙනවා එක එක විදිහට. දැන් හරි නේද? දැන් දෙවනි සිතට එනකොට මොකද්ද වෙන වෙනස? ဒုတိය ධාන කුසල සිතේ මොකද්ද වෙන්න ඕන වෙනස? අපි කිව්වේ කොහොමද ဒုတိය ධානි ලබන්නේ? අපි විතක්කය අයින් කරනවා. ඔව් විතක්කය කියන එක කෙලෙස් වලට කිට්ටුයි. ඒක නිසා යෝගාවචරයක් දැන් හිත දියුණුයි. යෝගාවචරයක් කැමති නැහැ තවත් කෙලෙස් වලට කිට්ටුව ඉන්න. ඒක නිසා විතක්කය අයින් කරනවා. ඒ භාවනාවෙන් අදිෂ්ඨාන කරලා විතක්කේ අයින් කළා තමයි භාවනා කරලා ဒုတိය ධානි ලබන්නේ. එතකොට දැන් ප්‍රකීණක චෛතසික වලින් එකක් අඩු වෙනවා. එහෙම වුණාම අන්‍ය සමාන කීයද? 34. 12යි. 12. අන්‍ය සමාන 12යි. ඔව් අන්‍ය සමාන 12යි. සෝබන සාධාරණ 19යි. තව මොනවා දෙන්නේ? අප්‍රමාණ්‍ය 2යි විරති ඥාවයි. විරති නෑනේ. නෑ සමායිනෝ අප්‍රමාණ්‍ය 2යි ප්‍රඥාවයි. හරිනේ? එතකොට එතකොට 35න් එකයි අඩු වෙන්නේ. ඉස්සෙල්ලා සිතෙන් විරති විතක්කේ අඩු වෙනවා. ඉස්සෙල්ලා සිතේ 35ක් තිබුණා. ඒ සිතෙන් විතක්කේ අඩු වෙනවා. තුන්වෙනි සිතට යනකොට තුන්වෙනි රූපාවචර කුසල සිතට යනකොට විතක්ක ਵਿਚාර දෙකම අඩු වෙලා චෛතසික කීයක් වෙනවද 35න්? 33ක් වෙනවා. 33ක් වෙනවා. මේක පැහැදිලි කරලා මෙතන තියෙනවා. ඊළඟ චතුත්ථ ධාන සිත්වල විතක්ක ਵਿਚාර ප්‍රීති තුනම නැති වෙනවා. එතකොටත් ඒ 33න් තව එකක් අඩු වෙනවා. එතකොට 32යි. එතකොට 32යි. දැන් ඒ 32 පංචම ධාන වෙනකොට මොනවද නැති වෙන්නේ? විතක්ක ਵਿਚාර ප්‍රීති තුනම. එතකොට අන්‍ය සමාන 10යි. ඔව් විතක්ක ਵਿਚාර ප්‍රීති තුනම නැහැ. ඊළඟට අන්‍ය කරුණා මුදිතාත් තියෙනවා. කරුණා මුදිතාත් නැහැ. ඒ නිසා හතරවෙනි ධාන සිතට වඩා අඩු වෙනවා තව චෛසික දෙකක්. එතකොට 30යි වෙන්නේ. නේද? ඔව්. පැහැදිලිද? එතකොට දැන් අපි කතා කරේ කුසල ධාන රූපාවචර කුසල සිත්. ඊළඟට රූපාවචර ක්‍රියාසිත් ගත්තාම දැන් අපි ඉස්සෙල්ලා කාමසෝබන සිත්වල විපාක සිත්වල මොකද්ද තිබුණු වෙනස? කුසල සිත්වලට වඩා මොකද්ද තිබුණු වෙනස කාමසෝබනවල? විරති නැති කෙනා. විරති විතරද නැත්තේ? විරති අප්‍රමාණ දෙකම නැහැනේ. අප්‍රමාණ. ඔව් විරති අප්‍රමාණ දෙකම නැහැ. දැන් මේ සිත්වල ඒ පළවෙනි කුසල සිතේ විදිහම තමයි විපාක සිතයි ක්‍රියා සිතයි. එතකොට ආයිත් කියලා දෙන්න ඕනේ නැහැ. අර ගානමයි 34 35යි 34යි 33යි 32යි 30යි. පැහැදිලිද ඒක? එතකොට අපි දැන් සිත් 15ක චෛතසික දැන් අපිට කියන්න පුළුවන්. ඔන්න දැන් මට කවුරු හරි කියන්න. ဒုတိය ධාන ක්‍රියාසිතේ චෛතසික සංග්‍රහ 9. ဒုတိය ධාන ක්‍රියාසිතේ චෛතසික සංග්‍රහ 9 කියන්න ඕනේ සංඛ්‍යා එක. අන්නේ සමාන 12යි. මොකද්ද නැත්තේ? විතක්කේ නැහැ. හරි. හරි. අන්නේ සමාන 12යි.
ඊළඟට සෝබන සාධාරණ 19යි අප්‍රමාණ්‍ය 2යි ප්‍රඥාවයි. එතකොට ඔක්කොම චෛතසික 34යි. චෛතසික 34යි. 34යි. දෙවනි සිත්තේ පේලීම කුසල විපාක ක්‍රියාවල චෛතසික 34 වෙගින්. ඊළඟ හතරවෙනි රූපාවචර ධානා සිත්තේ සම්බචිත්ත 7යි. ඔව්. ප්‍රකීර්ණක වලින් දෙකයි තියෙන්නේ. ඒකේ විතක්ක ਵਿਚාරක් නැහැ. ඒ වගේම ප්‍රීතියක් නැහැ. හතරවෙනි එක නිසා. ඊළඟට සෝබන හතරවෙනි එකේ 3යි. විතක්ක ਵਿਚාර ප්‍රීති නැහැ. හරි. ඔව්. ඊළඟට සෝබන සාධාරණ 19ම තියෙනවා. ඔව්. ඒත් විරති නැහැ. අප්‍රමාණ්‍ය දෙක කරුණා මුදිතා තියෙනවා. ප්‍රඥාව තියෙනවා. ඔක්කොම එකතු කරාම 32යි. ඒක හදාගන්න පුළුවන්ද හැමෝටම? චන්ද්‍ර මහත්මිය පුළුවන්ද ඒක හදාගන්න? හතරවෙනි ධානසිත. ඔය සිත ඔගොල්ලෝ ලකුණු කරගන්න. ඔය සිත විශේෂ සිතක්. ඔය සිතේ සෝමනස්සයක් තියෙනවා ප්‍රීතිය නැතුව. ඕකට කියන්නේ නිප්‍රීතික සෝමනස්සය කියලා. ප්‍රීතිය නැති සෝමනස්ස සහගත එකම සිත ඔය. අපේ සිත්වල සිත් 121 තියෙන සෝමනස්ස සිතක් ප්‍රීතිය නැතුව. ඊළඟට පංච මධ්‍යානික සිතක් අපි විපාක සිත කියමු. කවුද ඒක විපාක සිත කියන්නේ? අයි 3යි 19යි 1යි. පංච මධ්‍යාන විපාක සිත. අයි කියන්නේ 3ක්. අදිමෝක් විරිය ඡන්ද විතරයි. අතන 19ම තියෙනවා ප්‍රඥා විතරයි. ඔව් විරති අප්‍රමාණ දෙකම නේ. විරති අප්‍රමාණ දෙකම නේ. ඔව්. එතකොට ඔක්කොම චෛතසික එකතු වුණාම 30යි. 30 කොහොමද 30 හැදෙන්නේ? ආයි හදන්න බලන්න. අන්න සෙනවිරත්න මහත්මිය කියන්නේ 30 හැදෙන හැටි. අන්නේ සමාන කීයක් තියෙනවද? අන්නේ සමාන තියෙනවා. සරුකිත සාධාරණ 7යි. ඔව්. විතක්ක ਵਿਚාර ප්‍රීති නෑ. එතකොට 3යි 7යි 3යි 10යි. සෝබන 19ම තියෙනවා. ඔව්. 10යි 9යි 19යි. 29යි 10යි 10යි 19යි 29යි. ප්‍රඥාව විරතිත් නැහැ. අප්‍රමාණෙත් නැහැ. ප්‍රඥාව තික 30. හොඳට මතක තියාගන්න. ඔය හිත හරි වැදගත්. ඔය විදිහටම තමයි අරූපාවචර සිත්වල චෛතසික තියෙන්නේ. ඔය 30ම තමයි. අරූපාවචර සිත් 12ම ඔය 30 තමයි ඔය 30 තියෙන්නේ. මොනවාද 30 ආයි කියන්නේ? සබ්බචිත්ත 7යි ප්‍රකීර්ණක 3යි. 3යි නේද 3? අදිමොක්කයි විරිය ඡන්දයයි. විරිය හරි. අදිමොක්ක විරිය ඡන්දය එතකොට 10යි. සෝබන සාධාරණ 10. සෝබන සාධාරණ 10යි. ප්‍රඥාවයි. එතකොට 30යි. ඔය ටික ඔය විදිහට පංච මධ්‍යාන. එතකොට පංච මධ්‍යානෙට ඇවිල්ලා තමයි පංච මධ්‍යාන කුසලයේ ලබලා තමයි අරූපාවචර ධානවලට යන්න පුළුවන්. එතන අරූපාවචර ධාන වලට යනකොට අරූපාවචර ධාන සිත්වලත් ඔය 30ම තමයි තියෙන්නේ. මොකක්ද ඇහුවේ? ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? දැන් මේකෙන් මේ දැන් චතුරත් මේ සිත්ය අපි දැන් කතා කරපු සුඛසහගත ඒ සිත්යේ සෝමනස් පීතිය නැහැ කියලා කියන්නේ සෝමනස් නැහින්ද නේද? ඔව්. එතකොට එහෙනම් අර අපි සෝමනස්සාගේ ඥාන හසිත උත්පාදකෙ ප්‍රීතිය නෑ නේද? මම දන්න තරමට. ඒක තියෙනවා. ඒක තියෙනවා. ඒක ඡන්දය විතරයි නැත්තේ. ඒක ඒ සිද්ද මේ අන්නේ සමාන 13න් ඡන්දය විතරයි නැත්තේ. ඒක චෛතසික 12ක් තියෙනවා. හසිත උත්පාදකෙ ප්‍රීතිය තියෙනවා. හසිත උත්පාදකෙ ප්‍රීතිය තියෙනවා. ඒක සෝමනස්ස සහගත හසිත උත්පාදය. මෙතන නෑ. හැබැයි මේක මෙතන මේ සිතේ මේ හතරවෙනි ධාන සිතේ ප්‍රීතිය නෑ. සෝමනස්ස සිතක් නේ. ඔව්. තුනම සහගත සිත් නේද මහත්මිය? ඒ කියන්නේ රූපාවචර කුසල් විපාක ක්‍රියා පංච මධ්‍යාන සිත් තුනම උපේක්ෂා සහගත සිත් නේ. තුනම උපේක්ෂා සහගතයි.
ඒ තුනම උපේක්ෂා සහගත ඊළඟ අරුභවචර සිද්ධියන මොකද කියන්නේ? ඒවා මොනවාද? උපේක්ෂා සහගත ආකාසානංචායතන කුසල සිත විපාක සිත ක්‍රියා සිත උපේක්ෂා සහගතයි විඥානංචායතන කුසල විපාක ක්‍රියා සිත උපේක්ෂා සහගතයි ඊළඟ එක ආකින්චඤ්ඤායතන කුසල විපාක ක්‍රියා සිත උපේක්ෂා සහගතයි ඊළඟ නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසල විපාක ක්‍රියා උපේක්ෂා සහගතයි ඒ ඔක්කොගෙම චෛතසික 30 බැගින් තියෙන්නේ මම හැමෝටම ආරාධනා කරනවා පොඩ්ඩක් මහන්සි වෙලා මේ ටික ඉගෙන ගන්න මේ ටික ඉගෙන මීන් පස්සේ ඔයගලන්ට ගොඩක් සැහැල්ලු කරගෙන යත හැකි මේ ටික ගත්තොත් හොඳට ඔළුවට ඉතුරු ටික ලේසි රසවත් දැන් මොනවාද ප්‍රශ්න තියෙන්නේ දැන් තමයි මොන හරි පැහැදිලි කරන්න ඕනේද තව ටිකක් පැහැදිලි කරන්න ඕනේද මුලින් ඉඳලා නෑ ශ්‍රීමති මහත්මිය මම හිතන්නේ උත්තර දීපෝ යන හොඳට උත්තර දුන්නා අනිත් අයත් බලා ගන්න මම හිතනවා හොඳයි කියලා එහෙමනම් අපි දැන් ලෝකෝත්තර සිත්වලට යමු. දැන් ලෝකෝත්තර සිත්වල සරලව කියනවා නම් මාර්ග සිත්වල චෛතසික 36ක් තියෙනවා. ඵල සිත්වල චෛතසික 36ක් තියෙනවා. ඒ 36ෙම ඵල සිත්වලක් තියෙනවා. නමුත් අපි ඒක ධාන ભેදෙන් හදලා ගන්න ඕනේ. මොකද හැම මාර්ග සිතක්ම ධානයක පාදක කරගෙන ධානයක් පාදක වෙලා තමයි පහළ වෙන්නේ. එතකොට ශුෂ්ක විදර්ශක ධානලාභී නොවන යෝගාවචරයේ වුණා පළවෙනි ධානයට සමාන සිතක් තමයි පහළ වෙන්නේ. විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන සෝවාන් මාර්ගසිත ඵලසිත විදිහට තමයි පහළ වෙන්නේ. ඒ නිසා අපිට ඒක ධාන ભેදෙන් සිත් 40ක් විදිහට ගන්න ඕනේ. ඒකෙත් අර වගේම කුසල සිතේ තියෙන චෛතසික සංඛ්‍යාවම ඒවම තමයි ඵලසිතෙත් තියෙන්නේ. එහෙම නැත්නම් කුසල සිත කියන්නේ මාර්ගසිතට මාර්ගසිතේ තියෙන චෛතසික සංඛ්‍යාවමයි ඵලසිතෙත් තියෙන්නේ. ඒක නිසා ඒකත් අපිට පහසුයි ඉගෙන ගන්න. අපිට අර පංච මධ්‍යාන ඒ ධාන පහේ ක්‍රමයට ඉගෙන ගත්තාම මාර්ගසිතේටම සමානයි ඵලසිතත්. අපි බලමු දැන්. ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍රහය. මේකත් ඕනනම් සිත ලියලම ඔයගොල්ලෝ බලන්න පුරුදු වෙන්න. අපි බලන්නේ අන්නේ සමාන 13යි. එතකොට ලෝකෝත්තර සිත් කිසිම එක අප්‍රමාණ්‍ය නැහැ. මොකද අප්‍රමාණ්‍ය නැත්තේ අප්‍රමාණ්‍ය කියලා කියන්නේ මොනවද? කරුණා මුදිතා. කරුණාව කියලා කියන්නේ දුකටපත් කෙනෙක් දුකින් මිදේවා කියනවා. මුදිතා කියලා කියන්නේ සුවසේ ඉන්න කෙනෙකුගේ ලද ඉසුරින් නොපිරිහෙවා කියලා. හිතන්නේ මේ ඒකයි අනුසති කරන්නේ. ඒක තමයි භාවනාව. එතකොට මෙතන සත්ව පුද්ගල සංඥාවක් තියෙනවා මේ අප්‍රමාණ්‍ය කරනකොට. ඒවා රූපාවචර ධානවල වගේ ප්‍රඥප්ති අරමුණු තියෙන්නේ. ලෝකෝත්තර සිත් වලින් ප්‍රඥප්ති ඒ කියන්නේ මේ කරුණා මුදිතා අරමුණු කරන්නේ නැහැ. ඒක නිසා අප්‍රමාණ්‍ය දෙක ලෝකෝත්තර සිත් වල නැහැ. අනිත් 36 තමයි තියෙන්නේ. අනිත් 36න් සුදුසු පරිදි අපි හදා ගන්න ඕනේ. ඒක පැහැදිලිද? දැන් මෙතන අපි ලෝකෝත්තර සිත් කියවම සෝවාන් ආරයන් වහන්සේගේ සකදාගාමි ආරණ වහන්සේගෙත් අනාගාමි ආරණ වහන්සේගෙත් අරහත් රහතන් වහන්සේගෙත් ඒ විදිහට ගත්තාම ධාන වශයෙන් ඒවා සංඛ්‍යාවෙන් සමානයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ පහයි ඒ පහෙන් අපිට පුළුවන් හදා ගන්න අවශ්‍ය එක 40න් අපි පහයි ඉගෙන ගන්නේ ඔන්න ඒක හරියට ඉගෙන ගමු අන්නේ සමාන 13යි අප්‍රමාණ්‍ය හර සෝබන චෛතසික 23යි 23යි අපි මේක 25 විදිහට එකතු කරලා ගත්තාම මොකද ප්‍රඥාව තියෙනවා ඊළඟට විරති තියෙනවා විරති කියන්නේ මාර්ගංග ඒ නිසා මේ 23 ලෝකෝත්තර සිත්තලේ දෙන චෛතසික ඒ වායේද චෛතසිකයේ දීම වල වෙනස වන්නේ ධාන වශයෙන්නි ධානයන්ගේ වශයෙන් තමයි චෛතසික වල වෙනස වෙන්නේ දැන් ලෝකෝත්තර ප්‍රථම ධාන සිත්තට අපි කොහොමද කිව්වේ චෛතසික කීයද 36යි. ලෝ නෑ නෑ ආ සමයි රූපාවචර කුසල සිතේ රූපාවචර පළවෙනි කුසල සිතේ මොන කීයද තියෙනවා කියේ ප්‍රථම ධාන සිතේ චෛතසික 35යි. 35නේ. එතකොට ඒ 35 තියෙන්නේ විරති නැතුවනේ. 35යි. ඔව්. ඔව් විරති නැතුව. එතකොට ලෝකෝත්තර සිතට යනකොට
විරති තියෙනවා අප්‍රමාණ්‍ය එකතු වෙනවා. තුනක් අඩු වෙලා දෙකක් එකතු වෙනවා. 35 තුනක් අඩු වෙනවා දෙකක් එකතු වෙනවා. අප්‍රමාණ්‍ය නේ. තුනක් එකතු වෙනවා අප්‍රමාණ්‍ය දෙක අඩු වෙනවා විරති එකතු වෙනවා සමා වෙනවා මම වැරද්දිලා කිව්වේ. ඔව් අප්‍රමාණ්‍ය අප්‍රමාණ්‍ය දෙක අඩු වෙලා විරති එකතු වෙනවා. එතකොට දෙකක් අඩු වෙලා තුනක් එකතු වෙනවා. එතකොට 30 කීයද? 6. 6යි. ඔව් මෙන්න මෙහෙමයි ගන්නේ. අන්‍ය සමාන තෙලෙස 13යි අප්‍රමාණ්‍ය හැර සෝබන චෛතසික 23යි කියන 36 පළවෙනි සෝවාන් ප්‍රථම ධ්‍යාන පාදක සෝවාන් මාර්ග සිතේ යෙදෙනවා. ඊළඟ ද්විතිය ධ්‍යාන සිත් අටෙහි විතක්කය හැර ඉතිරි චෛතසික 35. ඒතර ද්විතිය ධ්‍යාන සෝවාන් මාර්ග සිත වෙනකොට විතක්කේ නැතුව චෛතසික 35යි. එතකොට නැත්තේ විතර්කයයි අප්‍රමාණ්‍ය දෙකයි. ෘත්‍ය ඥාන සිත් අටේ විතක්ක විචාර දෙකම හැර චෛතසික 34යි. චතුත්ථ ඥාන පංචම ඥාන සිත් 16 විතක්ක විචාර ප්‍රීති හැර චෛතසික 33යි. එතකොට 36යි 35යි ඊළඟට 34යි 33යි විදිහට එන්නේ චෛතසික. ඒක පොඩ්ඩක් ලියලා බලන්න ඕගොල්ලෝ. අපි පළවෙනියෙන් මේ අපි හිතනවා අපි මේ ගන්නේ ප්‍රථම ඥාන පාදක සෝවාන් මාර්ගසිත. ဒုတိය ඥාන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝවාන් මාර්ගසිත ගත්තා. ඔන්න ඒක දැන් ඒක බලන්න. ඒක ඕනනම් ලියා ගන්න කටුවට හරි. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝවාන් මාර්ගසිත. මේ මාර්ගසිතේ අන්‍ය සමාන 13ම යෙදෙනවා. ඊළඟට අප්‍රමාණ්‍ය නැතුව සෝබන චෛතසික 23ක් යෙදෙනවා. එතකොට 23යි 13යි 36යි. හරි දෙක කාට හරි ලියා ගන්න ඕනේ දායි. පැහැදිලි නැද්ද? චන්ද්‍ර මහත්මිය? ඔබතුමිය ඒවා ලියලා හැදුවද? ලියාගත්තද? එහෙම නැත්නම් ඉඳ තිබ්බද ලියා ගන්න? ලියාගත්තා. ආ මම ඒක හරි. එතකොට මොකද්ද? ඊළඟට ဒုတိය ඥාන, ඒ කියන්නේ ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိය ඥාන සෝවාන් මාර්ගසිත. ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိය ඥාන සෝවාන් මාර්ගසිත. එතකොට විතක්කය විතරයි අඩු වෙන්නේ අර 36න්. අන්‍ය සමාන 12යි. ඊළඟට අප්‍රමාණ්‍ය හැර සෝබන චෛතසික 23යි. එතකොට 35යි. ဒုတိය ඥාන සෝවාන් මාර්ගසිතේ චෛතසික 35යි. ආතහරි ලියා ගන්න වෙලා මදි නම් වේගය වැඩි නම් කියන්න. කොහමද 35 යදෙන්නේ කියලා බලන්න. අන්‍ය සමාන 12යි. සෝබන සාද සෝබන චෛතසික 23යි. 23යි 12යි නේද? 35යි. ඒ ဒုတိය ඥාන පාදක සෝවාන් මාර්ගසිත. තති අධ්‍යානෙට එනකොට විතක්ක ਵਿਚාර දෙකම නැහැ. විතක්ක ਵਿਚාර දෙකම නැහැ 36න්. එතකොට ඒ 36න් විතක්ක ਵਿਚාර අඩු කරාම 34යි. චතුත් අධ්‍යාන පංචම අධ්‍යාන කියන සිත්වල විතක්ක ਵਿਚාර ප්‍රීති කියන තුනම නැහැ. චෛතසික 33යි. එතකොට විරති තුන නැහැ විතක්ක ਵਿਚාර ප්‍රීති නැහැ. අර 38න් විරති තුනයි විතක්ක ਵਿਚාර ප්‍රීති නැහැ. විරති නෙමෙයි මේ අප්‍රමාණ්‍ය දෙකයි විතක්ක ਵਿਚාර ප්‍රීති කියන පහ හැර 38න් චෛතසික 33යි තියෙන්නේ. විරති තියෙනවා. මේ හැම එකේම විරති තියෙනවා. අප්‍රමාණ්‍ය තමයි නැත්තේ. එතකොට චතුත්ථ ඥාන පංචම ඥාන කියන සිද්ධාසයේ විතක්ක ਵਿਚාර ප්‍රීති නැහැ. කරුණා මුදිතා කියන අප්‍රමාණ්‍ය දෙක නැහැ. එහෙම චෛතසික 33යි එන්නේ 38න්. ඔක්කොම බැලුවම 38නේ අපි ගත්තේ. අන්‍ය සමාන 13යි. සෝබන චෛතසික 25යි. ඒතර 38යි. ඒ 38න් විතක්ක ਵਿਚාර ප්‍රීති කරුණා මුදිතා කියන චෛතසික පහ නැතුව 33යි.
ඕගොල්ලන්ගේ මේ කෙනෙක් පැහැදිලි කරන්න. එතකොට අපිට මේ අනිත් අයට තේරෙනවා ඇති. කාට හරි පුළුවන්ද ලෝකෝත්තර පළවෙනි සිත සෝවාන් මාර්ග සිතේ චෛතසික සංග්‍රහණය කියන්න? සාවිත්‍රී මහත්මිය කියන්න. මේ සිතේ නම විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන සෝවාන් මාර්ගසිත. මේ වගේ මේකේ ඵල සිතක් තියෙනවා. මේකේ සම්බචිත්ත 7යි, සම්බුජ සාධාරණ 7යි, ප්‍රකීර්ණක වලින් 6ම යෙදෙනවා මේ ප්‍රථම ධානය නිසා. ඊළඟට සෝබන සාධාරණ 19යි, විරති 3ම යෙදෙනවා මාර්ගාංග 8ම එකට 15 වෙන නිසා. ඊළඟට අප්‍රමාණ්‍ය දෙකම නැහැ. ප්‍රඥාව තියෙනවා. එතකොට චෛතසික 36යි. බොහොම හොඳයි. අන්න ඒ විදිහට කියන්න පුළුවන් නම් හරිම හොඳයි. ඒක තමයි ඕනේ. අන්න ඒ විදිහට තව එක්කෙනෙක් කියන්න බලන්න දෙවනි සිත. ලෝකෝත්තර ද්විතීයි අධ්‍යාන සෝවාන් මාර්ගසිත. අන්න සමානෙන්නේ 12යි. එතන විතර්කේ නැහැ. සෝබන සාධාරණ 19යි, විරති 3යි, ප්‍රඥාවයි. අප්‍රමාණ දෙක නැහැ. ඔව් අපි මෙහෙම කියමු. ඔකිය කියලා ඉවර කරන්න. ඔක්කොම චෛතසික 35ක් යදෙනවා. ඔව් අපි මේ පොතේ ඉගෙන ගත්තේ විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත කියලානේ. ඒතර විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ဒုတိය ධාන සෝවාන් මාර්ගසිත. ඕකනේ නම සිතේ. ඔව් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත සෝවාන් මාර්ගසිත. ඒතර කොහොමද චෛතසික? අන්නේ සමාන 12යි. සෝබන සාධාරණ 19යි, විරති 3යි, ප්‍රමාණය 2යි, විතර්කයයි නැහැ. ඔව් ඔව් එතකොට මෙහෙමයි. දැන් ප්‍රකීර්ණකවල විතර්කය නැහැ. අන්නේ සමාන 12යි නේද? අන්නේ සමාන 12යි. ඊළඟට කාමසෝබන චෛතසික වලින් අප්‍රමාණ්‍ය නැතුව 23යි. 23යි 12යි 35යි. හරිද? හරි. ඊළඟට වෙන ඔය දෙන්න අර චන්ද්‍රණි මහත්මිය අවුට් උනා නේද? එයා නැහැ. තව කවුරු හරි කියන්න බලන්න තෘතිය අධ්‍යාන සෝවාන් මාර්ගසිතේ. ඒ දෙන්න විතරද අපිට උත්තර දෙන්න? චන්ද්‍ර මහත්මිය උත්සාහ කරන්න, අපි උදව් කරන්න. ඔබතුමිය අලුතෙන්මනේ කරන්නේ. තත්ති අධ්‍යාන වෙනකොට මොනවද නැත්තේ සිතේ මේ මේ ධානාංග වලින්? විතක්ක විචාර නැහැ. විතක්ක විචාර නැහැ. ඔව් හරි. ඔව් එතකොට එතන අන්‍ය සමාන කීයක් තියෙනවද 13ෙන්? 11යි. අන්‍ය සමාන 11යි. ඊළඟට සෝබන චෛතසික 19යි. ඔසෝබන සාධාරණ 19යි. එතකොට 11යි 19යි නේද? 11යි 19යි 30යි. විරති 3යි. විරති 3යි 33යි. ප්‍රඥාව. ආයි කියන්නේ චන්ද්‍ර මහත්මිය? ආයි කියන්නේ එක? අන්නේ සමාන 12යි. 11යි. සෝරි. අන්‍ය සමාන 11යි, අප්‍රමාණ 23යි. සෝබන චෛතසික නේද? සෝබන චෛතසික 23යි. එතකොට අන්‍ය සමාන 11යි, එතකොට 34යි. අප්‍රමාණ සර්වජ මහත්මියක පොඩ්ඩක් ආයි කියන්න. ඒකාග්‍රතා සහිත තෘතිය ධ්‍යාන සෝතාගති මාර්ගසිත. එතකොට අනේ සමාන 11යි, 23යි සෝබන සාධාරණ. මේකට අයිති වෙනවා විරති 3යි, අප්‍රමාණ 2යි, ප්‍රඥාවයි. එතකොට 34ක්. සෝබන සාධාරණේ සෝබන චෛතසික 23යි, සෝබන සාධාරණ හැමතිස්සෙම 19යි. අසාධාරණ 6න් තමයි අපි විරති ප්‍රඥාවයි ගන්නෙ. ඒ අසාධාරණ 6න් 4ක්
එනවා ඒකට. කරුණාමුදිතායර අනිත් හතර එනවා. අර ටික සෝබන සාධාරණ සෝබන සාධාරණ කිව්වොත් 19යි. අර ටික අසාධාරණ 6යි. අපි කිව්වේ එහෙමනේ. එහෙම නැත්නම් සෝබන චෛත්‍යසික කිව්වනම් පොදුවේ සෝබන චෛත්‍යසික 25යි. 25න් අප්‍රමාණ්‍ය දෙක නැතුව 23යි. පැහැදිලිද ඒක? සෝබන චෛත්‍යසික 25ක් තියෙනවා. සෝබන සාධාරණ 19යි. සෝබන අසාධාරණ 6යි. එහෙම නේද? ඔව් 23යි 11යි 30. 23යි 11යි 34යි. 34යි. ඊළඟට තියෙන්නේ චතුත් අධ්‍යාන සිත. අපි ඒකත් හදමු. ඔය ඔය ලියන කියන ගමන් ලියා ගන්න හරියට. චතුත් අධ්‍යාන සෝවන් මාර්ග සිත. උපේක්ඛා 10යි. ඒක සෝමනසයි. ඒක ඒක උපේක්ඛා නෙමෙයි හතරවෙනි ධ්‍යාන අපි ගන්නේ පංචක ක්‍රමයට. සෝමනස ඒක අපිට වේදනා ભેදේ අවශ්‍ය නැහැ. අපි කියන්නේ කොහොමද? විතක්ක විචාර තීති. විතක්ක විචාර සුඛ ඒකාග්‍රතා සහිත චතුත් අධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත. සුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මාර්ග සිත. හරි, ඒකේ කොහොමද චෛතසික සංග්‍රහය? අනිත් සමාන කීයක් කියදෙනවද? සමාන 10යි. අවෘචි සාධාරණ 7යි, ප්‍රතිර්ණක 3යි. 3යි. ප්‍රතිර්ණක 3යි, අදිමොක්ක වීරිය ඡන්ද 3 විතරයි. ඡන්ද. අදිමොක්ක වීරිය ඡන්ද තියෙනවා. ඒතර 3යි. 7යි 3යි 10යි. 10යි සාධාරණ 19. ඔබන් සාධාරණ 19යි. 19යි. විරති. විරති 3යි. චෛතසිකයයි. ඔව් එකතු කරාම අසාධාරණ 33යි. 3යි. ඔක්කොම එකතු වුණාම 33යි. කොහොමද 33 හැදෙන්නේ? සබ්බචිත්ත 7යි. දෙකිනක 3යි. සාධාරණ 7යි. 9යි. අප්‍රමාණ සාධාරණ 19යි. විද්‍යති 3යි, ප්‍රඥා චෛතසිකය. විද්‍යති 3යි ප්‍රඥාවයි. ඔව්. එතකොට අන්‍ය සමාන 13ෙන් කීයක් යදෙනවද? 3යි. 6යි යදේ. 10යි. 10යි. විතක්ක ਵਿਚාර ප්‍රීති නැතුව. අන්‍ය සමාන 13ෙන් විතක්ක ਵਿਚාර ප්‍රීති නැහැ. අදිමොක්ක විරිය ඡන්ද. ඒ තුන නේදෙන්නේ. එතකොට 10යි. 10යි ඒ 10ට එකතු වෙනවා 23ක්. 10යි 23යි 33යි. 33. ඊළඟට පංච මධ්‍යාන සිත වෙනකොට පංච මධ්‍යාන සෝවාන් මාර්ග සිත 33යි. ඒක තමයි ඒ ගානමයි. මොකද සුඛ ඒකාග්‍රත උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංච මධ්‍යාන සෝවාන් මාර්ග සිත නේද? ඔව්. එතෙන් තෙන්නේ අනි සමාන 10යි. උපේක්ඛා උපේක්ඛා ඒකාග්‍රතා සහිත. ඒතර දෛතසික වල වෙනසක් වෙන්නේ නැහැ. අනි සමාන 10යි. ඔය දැන් අපි ගත්තේ සෝවාන් ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ගසිත, ද්විතිය ධ්‍යාන සෝවාන් මාර්ගසිත, තතිය ධ්‍යාන සෝවාන් මාර්ගසිත, චතුත් ධ්‍යාන සෝවාන් මාර්ගසිත, පංචම ධ්‍යාන සෝවාන් මාර්ගසිත. ඒතර පළසිත්වලත් දෙන්නේ ඒ ආකාරයටමයි චෛතසික. ඒවැයි චෛතසික වල වෙනසක් නැහැ. එතකොට මේ මේ පොත්තේ ඔගොල්ලෝ බලනවා නම් බලන්න ඕනේ, බලනවා නම් නෙමෙයි, බලා ගන්න. 99 වෙනි පිටුව අපි කරන්නේ. එතකොට මේ ටික තමයි, මේ ඡේදය තමයි අපි කිව්වේ. ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත්තටේ අන්‍ය සමාන තෙලෙසයි ඒ 13යි, අප්‍රමාණ්‍ය හර සෝබන චෛතසික 23යි කියන චෛතසික 36යි. ද්විතිය ධ්‍යාන වෙනකොට විතර්කයේ නැතුව
ඉතිරි චෛතසික 35 යෙදෙනු. තෘතිය අධ්‍යාන සිතේ විතක්ක විචාර නැතුව චෛතසික 34. චතුත්ථ අධ්‍යාන පංචම අධ්‍යාන වෙනකොට විතක්ක විචාර ප්‍රීති හැර චෛතසික 33 බැගින් ඒ දෙකේ තියෙනවා. දැන් පැහැදිලිද ඒ ටික? එන්න මෙතන පොඩ්ඩක් පැහැදිලි කරනවද ශ්‍රීමති මහත්මිය? මේ එතන තියෙනවා මහත්ගත සිත්වල විරති නොය දෙන්නේ ඒ සිත් කසිනාදී අරමුණු කොටම උපදනා බැවිනි. ඒ වාක්‍ය පොඩ්ඩක් පැහැදිලි කර. ඔව්, එතන කසින විතරක් නෙමෙයි මහත්ගත, අපි කිව්වේ සම 40 කර්මස්ථාන කියලා. ඒ සම 40 කර්මස්ථාන වලින් 11ක් කර අනිත් ඒවා ධානය උපදවන කර්මස්ථාන. එතකොට ඒක මං හිතන්නේ මම කිව්වා මේ ඉස්සෙල්ලත්. එතකොට දැන් අපි හිතමු ආනාපාන සති, ඊළඟට දත්තිංසාකාර අසුබ, දස කසින, ඊළඟට අර දස අසුබ මෘත ශරීරයේ දිරාපත් වෙන ආකාරය. එතකොට ඒ වගේ කමඨහන් 25ක් තියෙනවා ප්‍රථම ධාන ලැබෙන. එතකොට ඒ ධානසිත අරමුණු කරන්නේ ඔය මේ කසින මේ භාවනා ආරම්භණය. එතකොට අර වෙන අරමුණු වලින් වෙන් වෙලා යෝගාවචරය තනියම ඉඳගෙන මේ කෑ ගහන තැනක, සෙනඟ පිරීලා ඉන්න තැනක, සත්තු මරන්න යන තැනක, ඒ වගේ තැන්වල නෙමෙයි භාවනා කරන්නේ. කියන්නේ හුදකලාවනේ භාවනා කරන්නේ. එතකොට එයාට ඒ අරමුණු එන්නේ නැහැ. එයාගේ හිතේ තියෙන එකම අරමුණ භාවනා කමටහන. ඒ නිසා කසින හෝ ඒ Tamanට අදාළ භාවනා කමටහනේ තමයි අරමුණු කරන්නේ. කවුරු හරි කෙනෙක් බැන්නද කියලා එයාගේ කියපු වචන ඒව අරමුණු කරන්නේ නැහැ. ඒකයි කිව්වේ එයා කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙලා භාවනා අරමුණක ඉන්නේ. ඒක නිසා එයාට වෙන්වීමක් වැළැක්වීමක් අවශ්‍ය නැහැ. ඒකයි විරති යෙදෙන්නේ නැත්තේ. පැහැදිලි මහත්මිය, පැහැදිලි. ඔබතුමීට බොහොම පිං. දැන් ඔය අපි මේ භාවනා කරන්නේ මේ අසුභය භාවනා කරන්නේ පිළිකුල්ය කියලා. ඒ 32ක් වෙන කුණපවල කෙස් පිළිකුල් ලොම් පිළිකුල් කියලා ඒ භාවනාවනත් පළවෙනි ධ්‍යානෙ ලබන්න පුළුවන්. එතකොට ඒවා තනියම පැත්තක ඉඳන් භාවනා කරන්න ඕනේ. පිරිස් අතර ඉඳලා භාවනා කරන්න බෑ. ඒක නිසා ඒ භාවනා අරමුණ විතරයි හිතට අරමුණු වෙන්නේ. ඒ නිසා වෙලකෙන්න ඕනේ නැහැ. පැහැදිලි. ආ චන්ද්‍රාණි මහත්මිය, ඔබතුමිය ඩිස්කනෙක්ට් වුණා නේද? ඔව් හරි මැඩම්, දැන් හරි. අපි ලෝකෝත්තර සිත් ගැන කිව්වා. ලෝකෝත්තර සිත් ඇටි ආයි පැහැදිලි කරන්න ඕනද? නෑ ඕනේ මැඩම්, මම බලා ගන්නම් මේක. නැවත රිපීට් කරන්න මේ ලෙසන් එක රිපීට් කරපුවාම හරි. ඔව් මං චුට්ටක් කෙටියෙන් කියන්නම්. අපි ගත් පිටුව 99. එතකොට මේ ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8. ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8 කිව්වේ මොනවද? සෝවාන් මාර්ග සිත ඵල සිත් ප්‍රථම ධාන, සකදාගාමි මාර්ගසිත ඵලසිත, අනාගාමි මාර්ගසිත ඵලසිත, අරහත් මාර්ගසිත ඵලසිත. එතකොට ඔය 8ෙම ඔය ප්‍රථම ධාන කියන්නේ සිත් 8ෙම දෙන්නේ අන්නේ සමාන 13යි අප්‍රමාණ්‍ය හැර සෝබන චෛතසික 23යි. එතකොට සෝබන චෛතසික 23යි කියලා කිව්වේ සෝබන චෛතසික තියෙනවා 25ක්. සාධාරණ සෝබන සාධාරණ 19යි, සෝබන අසාධාරණ 6යි. එතකොට මේ 38න් කිසිම ලෝකෝත්තර සිතක අප්‍රමාණ්‍ය යෙදෙන්නේ නැහැ. අප්‍රමාණ්‍ය කියලා කියන්නේ ප්‍රඥප්ති අරමුණක්. ඒක ලෝකේටයි තියෙන්නේ, ලෝකීය අය අරමුණු කරන දෙයක්. ලෝකෝත්තර ලෝකෙන් එතර වෙච්ච අය අරමුණු කරන්නේ නැහැ ප්‍රඥප්ති. එතකොට ඒ ලෝකෝත්තර සිත් වලින් අරමුණු කරන්නේ නැහැ ප්‍රඥප්ති. ලෝකෝත්තර සිත් වල අරමුණ මොකද්ද? නිවන අරමුණු කරන්නේ. ඔව්. එතකොට ඒ නිසා කිසිම ලෝකෝත්තර සිතක අප්‍රමාණ්‍ය නැහැ. පළවෙනි ප්‍රථම ධාන සිත් 8ෙම තියෙනවා අප්‍රමාණ්‍ය හැර චෛතසික 36ක්. ද්විතීයි ධානයේ කොට විතක්කේ නැති නිසා 35 බැගින් ද්විතීයි ධාන සිත් 8ෙම තියෙන්නේ. ද්විතීයි ධාන සිත් 8 වෙනකොට විතක්ක ਵਿਚාර දෙකම නැහැ, චෛතසික 34යි. 4 බැගින් 8ෙම තියෙන්නේ. චතුත්ථ ධාන පංචම ධාන සිත් 16 විතක්ක ਵਿਚාර ප්‍රීති නැහැ, අප්‍රමාණ්‍ය නැහැ. චෛතසික 33 බැගින් තියෙන්නේ. ඔය විදිහට තමයි ඒ ලෝකෝත්තර සිත්තල චෛතසික තියෙන්නේ. ඒ ටිකේ ගැටලුවක් තියනවද?
ඉන්දිරා මහත්මිය අහගෙනද හිටියේ? ඉන්දිරා මහත්මිය සම්බන්ධුන් නෑ නේද? ගැටලු නැත්නම් මං කලින් වැඩසටහන් දෙකට සම්බන්ධ වුණේ අද සම්බන්ධ වෙලා ඉන්නේ. ඒත් මට ඒක තේරෙන්නේ නැහැ. මම ඒ නිසා අහගෙන ඉන්නවා. රෙකෝඩින් එක ඇහුවේ නැද්ද? ඇහුවා. ඒත් ඇත්තට තේරෙන්නේ නැහැ. ආයෙත්ලක් අහන්න ඕනේ වා. ඔව්, ඔබතුමීට විවේක වෙලාවක මට පොඩි මැසේජ් එකක් එවන්න. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ආ, හොඳයි. බොහොම පිං. එතකොට ලෝකෝත්තර සිත් උපදින්නේ නිවන අරමුණු කරගෙනයි. ලෝකෝත්තර සිත් අටේම අරමුණ නිවන. අප්‍රමාණී චෛතසික උපදින්නේ සත්‍යයන් අරමුණු කරගෙන. අරමුණු වල වෙනස්කම නිසා ලෝකෝත්තර චිත්තෙහි අප්‍රමාණ්‍ය නූපදී. මහග්ගත සිත්තල විරති නොයෙදෙන්නේ ඒ සිත් කසිනාදී අරමුණු කොට උපදනා බැවිනි. මේ ටික තේරෙනවද? වැඩිම චෛතසිකය දෙන සිත මොකද්ද? වැඩිම චෛතසික ගානක් යදෙන සිත ලෝකෝත්තර ප්‍රථම ඥාන. ලෝකෝත්තර ප්‍රථම ඥාන සිත කීයද යදෙන්නේ? කීයක් යදෙනවද? 36. ඔය තර සෝබන චෛතසික වලින් නැත්තේ මොනාද ඒකේ? කාමාවචර කුසලයේහි සාමාන්‍යයෙන් චෛතසික 38ක් යෙදෙන බව කියන නමුත් එහි එකවරකට යෙදිය හැකි වැඩිම චෛතසික ගණන් 34කි. මෙන්න මේක කවුරු හරි පැහැදිලි කරන්න. කාමාවචර කුසලයේහි සාමාන්‍යයෙන් චෛතසික 38ක් යෙදෙන බව කියන නමුත් එහි එකවරකට යෙදිය හැකි වැඩිම චෛතසික ගණන 34කි. කොහොමද ඒක පැහැදිලි කරගන්නේ? විරති තුනෙන් එකවරකට සිකේයි. ඔහොම කිව්වට දන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. සම්මා වාචා සම්මා සම්මාද සම්මා ජීව. ඒකෙන් ඒ වලකින් එකවරකට එකක් විතරයි. 38 යෙදෙන්නේ කොහොමද කියන්නේ? 38 යෙදෙන්නේ කොහොමද? එකමන 13. ඕබන සයිතසික 5යි. 5යි 13යි 38 නේ. ඔව්. සෝබන චෛතසික 13 අන්නේ සමාන 13යි. සෝබන චෛතසික 25යි. එතකොට 13යි 25යි 38යි. ඔව්. ඔය 38ෙන් 38ේ තියෙනනේ අසාධාරණ චෛතසික 6ක්. එතකොට ඒ අසාධාරණ චෛතසික 6ෙන් අපි දැන් කතා කරන්නේ වැඩිම චෛතසික යෙදෙන සිතනේ පළවෙනි සිද්දකනේ. එතකොට ඒක ප්‍රඥාව තියෙනවා, ඥාන සම්ප්‍රයුක්ත. ඒක නිසා ප්‍රඥාව යෙදෙනවා. ඊළඟට අපි කිව්වා විරති තුනෙනුයි අප්‍රමාණ දෙකයි කියන පහෙන් සිතක් එක සිතක් පහළ වෙනකොට ඒ සිතේ මේ පහෙන් එකයි එන්නේ. එක සිතක මේ චෛතසික දෙකක් එන්න විදිහක් නැහැ. ඒ කියන්නේ වචනෙන් වැරද්දක් වලකින ගමන් සතුම් මැරීමෙන් වලකින්න බෑ. දෙකෙන් එකයි එක සිතකින් කරන්නේ. ඒක නිසා මේ පහ පස්වතාවකදී ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙම නැත්නම් මිනිස්සුව පස් දෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අපි පොදුවේම ගන්නවා මේවා ඔක්කොම ඇති වෙන්න පුළුවන් නිසා 38 කියලා. එහෙම ගත්තට වැඩිපුරම යෙදෙන්න පුළුවන්, උපරිම යෙදෙන්න පුළුවන් 34යි. පැහැදිලිද එහෙම කිව්වම? හරි. එතකොට අඩුම ගානක් යෙදෙන්නේ කොහෙද? දෙපස් විඥානවල. කීයද? දෙපස් විඥාන 10යි. 7යි. 7යි. 7 තමයි අඩුම. යෙදෙන අඩුම ගාන 7යි. යෙදෙන අඩුම ගාන 7යි. උපරිම ගාන 25 විඥාන 10යි. ඔන්න දැන් මං ජයන්ත මහත්තයට යොමු වෙනවා. ජයන්ත මහත්තයා, ආජයන්ත මහත්තයා ඉවත් වෙලා දන්නේ වැඩසටහනට යන්න. දැන් මේ කරපු ඒවා ප්‍රශ්න තියෙනවද? මට ඒක ආයි පාරක් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්තිම පොඩ්ඩ. අර විරති කේදේද?
අන්තිම ඡේදයද? ඔව් අර විරති කරුණා මුදිතා. ඔව් ඒකේ ඒ ටික ලෝකෝත්තර සිත. ලෝකෝත්තර සිත ලෝකෝත්තර හැම සිතකම එකම එක සිතකට එක අරමුණයි තියෙන්නේ. දැන් අපේ සිත 10ක් 15ක් 15 වුණොත් ඒ හැම සිතකටම එක අරමුණක් අරමුණු කරගෙන තමයි 15 වෙන්නේ. එතකොට ලෝකෝත්තර සිත්තල සෝවාන් මාර්ග සිත්තේ සෝවාන් ඵල සිත්තේ සකදාගාමි මාර්ග සිත්තේ සෝවාන් සකදාගාමි ඵල සිත්තේ අනාගාමි මාර්ග සිත්තේ අනාගාමි ඵල සිත්තේ මේ හැම එකේම අරහත් මාර්ග සිත්තේ අරහත් ඵල සිත්තේ අරමුණ නිවන පවණයි වෙන අරමුණු දෙකක් ගන්න බෑ සිතකට එකවරකට එක සිතකට. එතකොට නිවන අරමුණු කරගෙන තමයි ලෝකෝත්තර සිත් අරමුණු කරන්නේ නිවන. අප්‍රමාණ්‍ය සිත් අරමුණු කරන්නේ සත්‍ය අරමුණු කරගෙන. සත්‍ය ලෝකෝත්තර ආර්ය භාවයට පත් වුනහම සත්පුද්ගල සංඥාවක් නැහැ. සත්පුද්ගල සංඥාව නැහැ ආර්යයන් වහන්සේලාගේ ලෝකෝත්තර සිත්වල. දැන් අපි හිතමුකෝ දැන් මේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ගිහි කාලේ මෞතුමිය අසනීපෙන් ඉන්නවා. මෞතුමියගේ නිවසට වැඩම කරා මේ මහරහතන් වහන්සේ අසනීපෙලා ඉඳදී මෞතුමිය පහදවන්න. එතකොට ඒ වෙලාවල අරමුණු කරන්නේ අර කාමාවචර කුසල ක්‍රියා මේ කාමාවචර ක්‍රියාසිත වලින් කාමාවචර සිත් වලින් තමයි කෙනෙක් අරමුණු කරන්නේ. ලෝකෝත්තර සිත් මේ මාර්ග සිත් එහෙම නැත්නම් ඵල සමාපatti ආදී වල ඉන්නවනම් ඒ වෙලාවේ මේ පහළ වෙන සිත් ලෝකෝත්තර සිත් ඒවෙන් අරමුණු කරන්නේ නැහැ සත්‍ය පුද්ගලිය. අර කාමාවචර සිත් වලින් තමයි ක්‍රියාසිත් වලින් තමයි ඒ සත්ත පුද්ගල ආදී අයව අරමුණු කරනවා නම් අරමුණු කරන්නේ. තේරුණාද? ඒකේ තියෙනවනේ ඒක ක්‍රියාසිත්වල තියෙනවනේ අප්‍රමාණ්‍ය කුසල සිත්තර මේ ක්‍රියාසිත්වල තියෙන අප්‍රමාණ්‍ය කාමාවචර ක්‍රියාසිත්වල. ඔව් ඒවැයේ නැහැ විරති. එතකොට ඒ පොඩි පොඩි වෙනස්කම් යෙදෙන්නේ ඒ මේ චෛතසිකවල තියෙන කෘත්‍ය නිසා. හරි. තේරුණාද චන්ද්‍ර මහත්මිය? ඒක. එතකොට ඔන්න දැන් මම ඊටුටි කියන්න. එතකොට අප්‍රමාණ චෛතසික උපදින්නේ සත්වයන් අරමුණු කොට. අරමුණු වල වෙනස්කම නිසා ලෝකෝත්තර චිත්තෙහි අප්‍රමාණ්‍ය නූපදී. අරමුණු වල වෙනස්කම නිසා. එතකොට ලෝකෝත්තර සිත්තල අප්‍රමාණ්‍ය උපදින්නේ නැහැ. මහග්ගත සිත්තල විරති නොයෙදෙන්නේ ඒ සිත් කසිනාදී අරමුණු කොටම උපදනා වෙවිනි. ධ්‍යාන සිත් මහග්ගත සිත් කියන්නේ ධ්‍යාන සිත්. එතකොට ධ්‍යානයකට සමවැදිලා ඉන්න සිත්. එතකොට ධ්‍යාන සිත්වල ඒවා එන්නේ නැත්තේ මොකද? කසිනාදී වෙන අරමුණක් තියෙන්නේ. එක සිතක එක අරමුණනේ තියෙන්නේ. ඒවා පහළ වෙන්නේ මේ කසිනාදී භාවනා අරමුණකින් නිසා. ඒක තමයි ඒ ඡේදයෙන් පැහැදිලි කරන්නේ. එහෙම පැහැදිලිද තව මොනා හරි කියන්න ඕනේද? දැන් පැහැදිලි තාද ආයි මේක කියෝගෙන යනකොට ඉතුරු ටික තේරෙන්නේ. ආයි කියන්න ආයි කියලා තේරෙන්නේ නැහැ තාම ලංකාවේදී ඉන්නේ. නැහැ. ඉදර ඇවිල්ලා. ඔව් මට වෙලාවක ටෙක්ස්ට් එකක් එවන්නකෝ කතා කරන්න පුළුවන් වෙලාව හැන්දෑවකට තව පැහැදිලි කරගන්න ඕන නම් ඕන කෙනෙකුට පුළුවන්. මේක WhatsApp එකට මෙන්නේ Skype එකට ටෙක්ස්ට් එකක් එවන්න මම එතකොට තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් පුද්ගලිකව කතා කරලා. ඉන්දිරා මහත්මිය, චන්ද්‍ර මහත්මිය, නන්දිකා මහත්මිය අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අයට අවශ්‍ය නම් කතා කරන්න. මොකද එච්චරම වැදගත්. නැත්නම් මම අර කලයක් මුණින් අතට හරවලා වතුරක් කළා වගේ තමයි මෙහෙම කියලා 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 දාලා ගියොත්. ඔළුවට අරගෙන ගියොත් විතරයි ඉතුරු ධර්මයේ කොටස් තේරුම් ගන්න පුළුවන්. අනිත් එක මෙතන ඔන්න ඔය පොයින්ට් එකට වෙනකන් තමයි ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ. ඉතුරු ටික ඔයගොල්ලන්ට තියෙන්නේ අර ගුණිත චක්‍ර පාඩම් කරා වගේ දෙවරක් පහ කීයද දහවරක් නවය කීයද කිය කිය දදා යන එක. ඒක නිසා මේ ටික කරගත්තා නම් ඉදිරියට යන ඉදිරියට ඔයගලන්ටත් ලේසියි මටත් ලේසියි. බොහොම පිං. තව මොනවාද ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න නැත්නම් අපි දැන් වැඩසටහන නවත්තමු. එහෙනම් සම්බන්ධුන ඔබ සෑම සියලුම දෙනාටම ගොඩක් පිං. අපි දෙවියන්ට පිං දීලා අතිපූජනීය රේරුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේට පින් දීලා අපි වැඩසටහන නිමා කරමු. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
තුසිත දිව්‍ය ලෝකයේ ඉන්න සියලුම මහබෝසතාණන් වහන්සේලා ඇතුළු සියලුම ආර්ය දිව්‍ය රාජන් වහන්සේලාට බ්‍රහ්ම රාජින් වහන්සේලාට මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ඇතුළු සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට අනුමෝදන් වේවා. රුවන්වැලි මහසේ රජාණන් වහන්සේ, ජයශ්‍රී මහ වෝරජාණන් වහන්සේ ඇතුළු සිද්ධස්ථාන ආරක්ෂා කරන සියලුම දිවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤකම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. ප්‍රශ්න තියෙනවා නම් ලියලා එවන්න. ලියලා එවන්න, මේ මම මේ වෙලාවේ සාකච්ඡා කරන්නම්. මට උත්තර ලියලා එවන්න නම් වෙලා මදි. ප්‍රශ්න තියෙනේවා ලියලා එවන්න. තෙරුවන් සරණයි. එහෙමනම් අපි ලබන සතියේ නැවත හමු වෙමු. තෙරුවන්.